අද කමිසමට සාක්කදීම සඳහා තුන්වැනි දවස තවත් පහිතන දවස් දෙයක්වත් එන්නවෙයි. ඒ තරම්ම තොරතුරු විශාල ප්‍රමාණයක් අපි සතුව තියෙනවා. මොකද මේ අද ඊය කියදලා අපි රැස් කරන තොරතුරු නෙවෙයි. ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මේ රට තුළ ගොඩ නැගෙමින් තියෙන ඒ උන්මත්තක අන්තවාදී ආගමික වැඩපිළිවෙළ ගැන අපි විශාල පරීක්ෂාවක් ඉදලා තියෙනවා. ඉතින් ඒවට අදාළ තොරතුරු තමයි අද දවසේදීත් කොමිසම හමුව ඉදිරිපත් කෙරේ. අපි දෙක අපේ හඳුන්න කබිර් හෂිම් මහත්මයා කියනවා මේ ඒකට සම්බන්ධ නැහැ, ඒ සාරංගේ වට කිසිම දෙයකට සල්ලි යොදලා නැහැ කියලා. මම හිතන්නේ අපි කිසිවක් ගැන පිළිතුරු දීමට ඉක්මන් නොවි මේ කොමිෂමට ඉදිරිපත් කරන සාක්ෂි සහ ඒ වයින් එන නිර්දේශ අනුව ක්‍රියාත්මක වීමට ඉඩ හැරලා කිසිවෙකුට කිසිදු සිදුරකින් රිංගා නොයාමට පුළුවන් කිසිම කෙනෙකුට රිංගා නොයාමට අපි වැටබැඳීමයි කළ යුත්තේ. මේ රටේ මිනිස්සුන්ගේ සාතිශය බහුතරයක් මිනිස්සුන්ගේ බලාපොරොත්තුව ඒක. පහුගිය ආණ්ඩුව මේක කරෙත් නැහැ. වර්තමාන ආණ්ඩුව තාම කල් ඉල්ලමින් ඉන්නවා මේක කරන්න. ඉතින් මං හිතන්නේ මේ අපි මේ ගත වෙන හැම හෝරාවක්ම පාඩුවයි අපට. හරිනම් ඇත්ත වශයෙන්ම කරන්න ඕන මේ නම් දරපු මේ චෝදනාවලට නම් කරපු උදවිය කොහේ හරි ස්ථානයක රඳවා තබන්න ඕන. දැන් මේ අයට පුළුවන් සාක්ෂි විනාශ කරන්න, සම්බන්ධකම් සම්බන්ධයෙන් තියෙනවා එහා මෙහා කරන කමකා දාන්න. ඉතින් මන් දන්නේ ඉතින් ලෝකේ මහා අමුතුම තාලෙට ඉතින් පරීක්ෂණ කරන රටක් නේ මේක. හැබැයි ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ ඉස්ලාමීය අන්තවාදයේ සම්බන්ධයෙන් හෙළිදරව් කරපු අපිව නම් අම්මේ බලන්න ඕන සතියෙන් දෙකෙන් මාසෙන් නීතිපතිගේ උපදෙස් ඇවිල්ලා බලන්න එපා අධිකරණ හැමෝට පමුණු උප හැටි. හැබැයි ඉතින් මිනිමරපුන්ට ඒවට උඩගෙඩි දීපුන්ට අනේ එහෙම කිසිම හදිස්සියක් නැහැ. ඉතින් ඒ නිසා මේක ඉතින් මේ කලාපේ අමුතු රටක් මේක කියලා තමයි කියන්න තියෙන්නේ. මම හිතනවා ඇත්ත වශයෙන්ම අපි වෙනත් අවස්ථාවල දැකපු කොමිෂන් වලට වඩා ඉතාම හොඳින් සහ අවධානයෙන් ඒ කොමිෂමේ කටයුතු කරන ආකාරයක් පේනවා. ඒ නිසාම තමයි අපි උනන්දුවෙන් ඇත්තටම අපි ළඟ තියෙන මේ සියලු තොරතුරු ලබා දීමට උත්සුක වෙන්නේ. ඉතින් අපිට පේනවා බැලූ බැල්මටත් ඒ වගේම ක්‍රියාත්මක වෙන ආකාරය හැටියටත් ඉතාම හොඳට ඒ කොමිෂමේ කටයුතු සිද්ධ වෙන ආකාරයක් අපිට පේනවා. මේ දැස කතා බහ දක්වන මේ පාර්ලිමේන්තුවට හඳුරුණු අවශ්‍ය නැහැ කියලා මම දන්නේ. මුන්ට දෙයියන්ගේ හාල් කැවිලද කියලා කාටද එහෙම කියන්න පුළුවන්? හාමුදුරුවෝ කියන්නේ මිනිස් අයිතිවාසිකම් කොණ්ඩ කපන ක්‍රම නැති කරගත්ත ජාතියක්ද? මේ අදහස් පළ කරන උදවියට කියන්න ඕන අපි මහාන වෙනකොට අපේ කැපුවේ කොණ්ඩ විතරක් බව. හිසේ තියෙන කොණ්ඩ විතරයි කැපුවේ, අපේ මිනිස් අයිතිවාසිකම් කපලා දාලා නැහැ. ඒක නිසා කවුරු හරි කියනවා නම් භික්ෂුන් වහන්සේලා මේ දේශපාලන ධාරාවෙන් ඉවත් විය යුතුයි කියලා, ඒක විශාල වරද්දා ගැනීමක්. අපි දන්නවා තායිලන්තෙට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ සියලු දේශපාලන බලවේගවලට උවමනයි භික්ෂුන් වහන්සේලාගේ ඓතිහාසික භික්ෂු දේශපාලන භූමිකාව අතුගා දමන්න. මම දැක්ක සමහර අපේ නායක හාමුදුරුවරුත් අපි කනගාටු වෙනවා ඒ ගැන. මහානායක හාමුදුරුවරු කියන්න ඕන නැහැ කාටවත් නීති පනවන්න කියලා භික්ෂුන් වහන්සේලා මැතිවරණ ඉදිරිපත් වීම ගැන. මහානායක හාමුදුරුවරු අතර සම්මුතිකෙන් කරගන්න ඕන දෙයක්. අපි ඒක තීරණය කරන්න අපි ඡන්ද දෙනවද නැද්ද? එනවන මොන විදිහද කරන්න ඕනේ? ඒක අපි භික්ෂුන් වහන්සේලා සතුද? අපි මොකටද ගිහිලව නීති හදවගන්නේ? ඒ නිසා කිසිම කෙනෙකුට කියන්න බෑ මේ භික්ෂුන් වහන්සේලා මැතිවරණට එන්න ඕනද නැද්ද? ඒක වෙනම කතාවක්. ඉතින් මම හිතන්නේ ඒක වැරදි කතාවක් හැටියටයි අපි සලකන්නේ. ඔබ වහන්සේ මෙවර මැතිවරණ ඉදිරිපත් වෙනවා කියලා එම ආජ මාර්ගයක් තියෙනවා. ඒක සැබෑදත්තක් තියෙනවා. ඉල්ලීම් ගොඩක් තියෙනවා. නමුත් මම හිතනවා මට වඩා සුදුසුෙක් ඉන්නවද මේ 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 ඇති වෙලා තියෙන මේ විශේෂයෙන් මේ ඉස්ලාමික අන්තවාදයේ සම්බන්ධයෙන් සහ මේ සංක්‍රමණික සංස්කෘතික ආක්‍රමණය සම්බන්ධයෙන් මෙරටේ මිනිස්සුන්ට කවුරු හරි කතා කරලා තියෙනවද මට වඩා හොඳයි? මාතරම් බැටගාලා තියෙනවද කවුරුවත්? මේව කතා කරන්න කොතන හරි තැනක් හදලා දීලා තියෙනවද? ඒ නිසා මේ හිස් මිනිස්සු මැද්දට කුමක් හෝ අපිට යමක් හිස් මිනිස්සු මැද්දේ කුමක් හෝ අපිට යමක් කරන්න පුළුවන් නම් අපි උත්සාහ කරනවා ඒක කරන්න. හැබැයි ඒක නිකන් මේ අයාලේ යන විදියට නෙමෙයි, ඒක වැදගත් විදියට. ඒ අවස්ථාව අපිට ලැබෙන්නේ නැත්තම් නිහඬව පාඩුවේ කරා යන වැට්ටි කරන් ඉන්න තමයි අපිට තියෙන්නේ. මේ නැවතත් අපි දැක්ක පහුගිය දවස්වලම කොරෝනා සම්බන්ධව මේ උද්ඝෝෂණ කීප දෙනා පාරම්පරයෙන් වහලා. ඒක ඔබතුමා ඔබ වහන්සේ දකින්නේ කොහොමද? මම හිතන්නේ ඒක අපි ඇත්තටම ජාතියක් විදිහට ලැජ්ජ වෙන්න ඕන.
මොකද හේතුව මේ කවුරුවක්වත් කොරෝන හරි වෙන වෛරසයක් හරි වෙන රෝගයක් හරි මේ හිතාමත හදාගන්න නෑනේ. කවුරුවක්වත් මේ කැමති නෑනේ විහිං ලෙඩ වෙන්න. ඉතින් එවැනි තත්ත්වයන් මීට කල්ලොත් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි හිතමුකෝ ලංකාවේ මිනිස්සුන්ට මෙහෙම ව්‍යසනයක් වුණා නම් ලෝකෙ මොන වගේ තත්ත්වයක් උදා වෙයිද? ඒ නිසා මේ උද්ඝෝෂණ කරන බූරුවන්ට මේක තමයි හොඳම වචනේ. මේ තරම් ලෝකෙම සලිත වෙලා ඉන්න වෙලාවක කෝ අපේ දයාව, කෝ අපේ කරුණාව, කෝ අපේ මෛත්‍රිය? පළමුවෙන දේ තමයි නිකන් අතන මෙතන උද්ඝෝෂණ කරන එක නෙවෙයි වැදගත්. ඒකට රජයක් තියෙනවා, රජයකට ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අනිත් එක මේ නිරෝධායන කියන වචනේ තේරෙන්නේ නැතුවද මේ යක්ෂය මේ උද්ඝෝෂණ කරන්නේ? අපි තේරුම් ගන්න ඕන වැඩපිළිවෙලක් හදලා තියෙනක මෙහෙ විතරක් නෙවෙයි ලෝකේ බොහෝ තැන්වලත් ඒක හදලා තියෙනවා. කවුරු හරි එයාපෝට් එකෙන් එළියට ආව නම් ඒගොල්ලන්ට මේ අසනීපේ තියෙනවද නැද්ද, මොකද්ද කිල්ද මන්ද කියලා බලන්න දවස් 14ක් කොහේ නතර කරන්න ඕනේ. එහෙම නතර කරා කියලා මේ වටේ පිටින් ඇරලෙට බෝ වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් අර IDH එකේ තියෙන උනරෝහල කියලා කියන්නේ බෝ වෙන රෝග හැදලා තන. එහෙනම් ඉතින් මුළු IDH එකටම ඒක බෝ වෙන්න එපා. ඉතින් මේවා හරි හරිම මේ මුග්ධ වැඩ. කවුරු කළත් මුග්ධ වැඩ. ඉතින් අපිට කියන්න තියෙන්නේ ලොව පුරා ජීවත් වෙන අපේ ආදරණීය සිංහලයන්ට, ඒක සිංහල වේවා, දමිළ වේවා, මැලේ මුස්ලිම් වේවා, අපිට කිසි ભેදයක් නැහැ. ඒ ඔක්කොම අපේ මිනිස්සු. ඕනෑම වෙලාවක ජාතියක් විදියට අපි මේ මිනිස්සු ආදරෙන් බාර ගන්න ඕන. මොකද ඒ අය රට විපතටපත් හැම වෙලාවකම සුනාමියේද, ගම් වතුරේද, එහෙම නැත්නම් නියඟේද, මේ ඕනෑම වෙලාවකදී රණවිරුවන්ගේ ප්‍රශ්නයකදීද, ආගමික ප්‍රශ්නයකදීද අත නොහැර වියහියදම් කළා අපිව බලාගෙන තියෙනවා. මේ රටේ මිනිස්සු බලාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි උද්ඝෝෂණ වලින් විදේශයන්හි ජීවත් වෙන අපේ මිනිස්සුන්ගේ සිත් නොරිදි විය යුතුයි. මේ වෙලාවේදී අපි කරන්න ඕන ආධ්‍යාත්මික වශයෙන් බලගැන්වීම. මිනිස්සු උද්ඝෝෂණය කරන වෙනුවට පන්සල් වලට ගෙනල්ලා, පල්ලි වලට ගෙනල්ලා, ආගමික යාඥාවන් කරමින්, පන්සල් වල පිරිත් ටික කියමින් කිසිම ආකාරයක ස්වාභාවික විපතක් නොවි මේ ලෝකයට සෙතසල සේවා කියන ප්‍රාර්ථනාව පමණයි ඇත්ත වශයෙන්ම කළ යුත්තේ.